වැරදී අද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමෙන් අපට දක්වන සහයෝගය පිළිබඳව අපේ ගෞරවය සහ ස්තුතිය මුලින්ම පිරිනමනවා. ඒ වගේම ඉතාමත් ගෞරවයෙන් ඔබ සැම අපි පිළිගන්නවා, ස්තුතිවන්ත වෙනවා. වගේම අපි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට මූලික වුණේ අපි මීට වසරකට පෙර සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමයි කතා කළේ, හඬ නැගුවේ. පාර්ලිමේන්තුවේ කිව්වා, මාධ්‍ය තුල කිව්වා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වුණා, හමු වෙලා එතුමා සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඒ වගේ මේක කොමිටියකුත් පත් කළා. එක්කම අපි නොදන්න විදිහට එකපාරටම වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා වීමෙන් පසුව ඒ වැඩ පිළිවෙළවල් වෙනස් වුණා. අපි අදත් ඉතාම පැහැදිලිව ආණ්ඩුවට සහ රටට, රටේ ජනතාවට කියන්නේ මේ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද ඉතාම බරපතල ලෙස මෝරා ජනතාව තවමත් දැඩි පීඩාකාරී තත්ත්වයක සිටින අවස්ථාවක මේ ප්‍රශ්න විසඳීම සඳහා දීර්ඝකාලීන විසඳුම තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම කියන එක. ඒ අනුව අපි පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න රජයට හමු වෙලා මේ යෝජනා දුන්නා වගේ වර්තමාන රජයටත් මේ යෝජනා අද පාර දෙන්න බලාපොරොත්තු වෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු මූලික කරුණු වශයෙන් ගතහොත් එහි මූලික කරුණු තමයි පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා, සියලුම දේශපාලන පක්ෂ ඒ සර්වපාක්ෂික සමුළුවට නියෝජිතයින් වශයෙන් එක්විය යුතුයි කියන එක. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය අද රටේ තිබෙන ආර්ථික අර්බුදය තුළ 15කට වැඩිමුණොත් 20කට සීමා විය යුතුයි කියන එක. අපි 15 තමයි කියන්නේ. එතකොට දැන් වර්තමාන ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව අපිට පෙනී ගියා මීට කලින් තිබුණු අමාත්‍ය මණ්ඩලයේම නැවත සක්‍රිය කරලා ඒ අමාත්‍ය මණ්ඩලයේම සිටිනවා. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවක සැලැස්ම හෝ එහි ඡායාවක්වත් අපිට තවම පෙනෙන්නේ නැහැ. දැන් අපි පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දයට පෙර ඡන්දය ඉල්ලුම් කළ සීලුම අපේක්ෂකයින් අපිවත් හමු වුණා. ඒ වගේම අපිත් ඒගොල්ල හමු වුණා. ඒ හැම කෙනෙකුෙම අපි ඇහුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව සර්වපාක්ෂික ආණ්ඩුවක්, ඒ වගේම 19 වෙනි සංශෝධනය මගේ කාලය වගේ ඒ විදිහටම ගෙනේම ඒ කටයුතු කරනවාද කියන එකයි. එතකොට ඒ සෑම කෙනෙක්ම දුන්න පිළිතුර තමයි ඒ විදිහේ කටයුතු කරනවායි කියන එක. එතකොට දැන් අද මේ රටේ දැන් අදත් ඊයේ පෙරේදා දවස් 2-3 ගත් විට විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රමුඛව රටේ සෑම ප්‍රදේශයකම තෙල් පෝලිං එන්න එන්න දික් වෙලා තිබෙනවා, මිසක් ඒවා කොට වෙලා නැහැ. ඒ තුළ ඒ වගේම අනිකුත් ආහාර අර්බුදය, ඖෂධ අර්බුදය, ඒ වගේම අනිකුත් රටේ ජනතාවට තියෙන ආර්ථික පීඩනය, මේ සියල්ලත් එක්ක අපිට තවම පෙනෙන්නේ නැහැ වර්තමාන ආණ්ඩුව දැන් මොන පැත්තටද යන්නේ කියන කාරණාව. දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමහර විට මම කතා කළා, අවසන් වුණාට පස්සේ ඔබ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා, ඒ අහන්න කලින් මම ඒකටත් උත්තර දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ මොකද්ද, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදිහට
අපි ඊයේ හදිසි නීතියට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ හදිසි නීතියට ඡන්දෙ දුන්නේ නැත්තේ අපි ආණ්ඩුවට එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකවරුන්ට යෝජනා කරලා අපිත් එක්ක එකඟතාවයකට පැමිණි ආකාරයට ආණ්ඩුව ගමන් කරන බවක් අපිට පේන්නේ නැහැ. එහෙම පේනවා නම් තමයි අපිට ආණ්ඩුවට සහයෝගය දීමට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අපේ හිටපු ඇමතිවරේ අපි සමග දැන් ඔහුට ඇමතිකමක් නැහැ. ඔහු ආණ්ඩුවට සම්බන්ධ වුණා. මේ ශාලාව තුළම තිබුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ඔහු විසින්ම ප්‍රකාශ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනවා නම් එක්විය යුත්තේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවකට තමයි එක්විය යුත්තේ කියලා. ඉතින් ඒ වචනේ පරිසමාප්තාර්ථෙත් නැහැ, ඒ මොනවත් නැතුව එතුමත් ආණ්ඩුවට හේතු වුණා ඇමති ධූරයක් සඳහා. ඉතින් අද ඇමති ධූර බලාගෙන ආණ්ඩුවට එකතු වෙන අය, ඒ වගේම ආණ්ඩුවෙන් එය බලාපොරොත්තු වෙන අය විශේෂයෙන්ම තවමත් රාශියක් පාර්ලිමේන්තුව තුළ ඉන්න බව පේනවා. ඒ වගේම පහුගිය දිනක ඊයේ පෙරේදා යනේ පෙරේදා පළමුදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මාධ්‍යයට ගිහිල්ලා මාධ්‍ය ආයතනයක සාකච්ඡාවට ගිහිල්ලා ප්‍රකාශයක් කළා. මේ හයිසිනේතර ඡන්දෙ දෙන්නේ නැතුව පිරිසක් එන්නේ නැතුව ඉන්නවා නම් ඒගොල්ල ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දෙ දුන්න අයයි කියලා. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ, අපි ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ මිලියන් 22කට වැඩි සංඛ්‍යාවක් කටවල් තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ඕන කෙනෙකුට කට ඇරලා ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් කියන්නා කෙසේ කීවත් ඒ ගැන සිතන්නා, කටයුතු කරන්නා සී බුද්ධියෙන් සිටිය යුතුයි කියන කියමනක් තිබෙනවා. ඉතින් ඒ නිසා මාධ්‍ය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, වෙනත් තැනක වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට ඕනම දෙයක් කතා කිරීමේ නිදහස තිබෙනවා. නමුත් ඒ කියන දේවල් කොතෙක් දුරට සත්‍යවාදීද නිවැරදිද කියන කාරණාව තමයි වැදගත් වන්නේ. එතකොට මේ සර්වපාක්ෂික සමුළුව තුළ අපි අන්තර්කාලීන ආණ්ඩුවක් යෝජනා කළා. ඒ අන්තර්කාලීන යෝජනාව අපි කිව්වා මාස 6ක් හෝ එහෙම නැත්නම් වැඩිම වුණොත් අවුරුද්දක්. ඒ මොකද මේ තියෙන තෙල් අර්බුදය සහ අනිකුත් ආහාර ඖෂධ සහ අනිකුත් තියෙන ප්‍රශ්න ගෑස් මේවා යම් ප්‍රමාණයකට විසඳා ගැනීමෙන් පසුව ඒ ප්‍රශ්න විසඳුණු වහාම අපි මැතිවරණයකට යා යුතුයි කියලා. දැන් අද පාර්ලිමේන්තුව ගත්තාම මේ පාර්ලිමේන්තුව හොයන්න බැහැ. මේ එක එක්කෙනා ඇසිරෙන විදිහට මේ කොයි පැත්තටද යන්නේ, මොනවද කරන්නේ කියලා අපිටවත් තේරුම් ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් අපි යෝජනා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවට යම් කිසි කාල සීමාවක් තියෙන්නට ඕනේ. ඒ කාල සීමාව තුළ මේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීම ඉතාමත් අවශ්‍යයි කියලා. ඉතින් ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුව නිශ්චිත කාලයක් සඳහා රටේ අර්බුදයට තිබූ ස්ථානයෙන් විශේෂයෙන්ම කළමනාකරණය කරගෙන ආර්ථික, සමාජ හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිසංවිධානයක් ඇති කරගෙන විශේෂයෙන්ම ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හදලා ඒ සර්වපාක්ෂික ආණ්ඩුව තුළ තමයි යා යුතු වෙන්නේ. දැන් වර්තමාන ජනාධිපතිතුමාට සුභපැතුම් සහ ඒ වගේම අපිට මතකයි අරගල
කරුවන්ට මේට දින දෙකකට පෙර පහර දීම් සිදුවෙච්ච වෙලාවේ ඇතැම් රටවල් ඒ පිළිබඳව ඒ කියන්නේ ඒ පහර දීම් පිළිබඳව නෙවෙයි ජනාධිපතිතුමාට අලුතෙන් පත් වුණාට පස්සේ සුබපැතුවා ඒ වගේම පහර දීමෙන් පස්ව ඒ පිළිබඳව විරෝධය සහ කනගාටුව ප්‍රකාශ කළා දැන් ඇත්තෙන්ම මේ කාරණාවෙදී අපි බලන්නට ඕන මේ අරගලකරුවන්ගේ ප්‍රශ්නේදිත් අරගලකරුවන් මර්ධනය කිරීම තදින් කෙරුණොත් ඒ සඳහා තද ක්‍රියාමාර්ග ගත හොත් තව තවත් මේ අරගලයට සම්බන්ධ වෙන පිරිස් අනාගතයේ විශේෂයෙන්ම තිබෙන ආර්ථික දේශපාලන හා සමාජ අර්බුදය තුළ අරගලයට එකතු වෙන පිරිස් වැඩි වෙයි කියලා තමයි අපි අනුමාන කරන්නේ අපි අදහස් කරන්නේ සාමාන්‍ය අපි ලෝකේ දැකලා තියෙන්නේ එහෙමයි විශේෂයෙන්ම ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න ගියාම යම් කිසි පිරිසක් ඒගොල්ල මර්ධනය කරන්න ඒ බලවේග වැඩිවීම තමයි ඇති වෙන්නේ ඉතින් ඒකෙන් අද රටේ තියෙන ආර්ථික දේශපාලන සහ සමාජ ප්‍රශ්නවලට විසඳුමක් ඇති වෙන්නේ නැහැ රට තවත් ඉතාමත් අමාරු තැනකට යනවා ඉතින් මේ තත්වයන් එක්ක අපි සකස් කරගත්ත කරුණු ගණනාවක් තිබෙනවා මේ කරුණු අපි බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ සර්වපාක්ෂික ආණ්ඩුවක යෝජනා සම්බන්ධයෙන් අද නැවත කතා කරන්න. එතුමා අපිට හමුවීමට වෙලාවක් දීලා තියෙනවා දවල් 12ට. ඉතින් තමුන්නාංශලටත් පුළුවන් නම් ඒ පැත්තට පැමිණියට කමන්නේ නැහැ. අපි සාකච්ඡාවට ගිහින් ආවට පස්සේ අපේ අදහස් මොනවද කියලා දැනගන්නට පුළුවන්. මුදල් අමාත්‍යාංශයට තමයි අපි යන්නේ. එතකොට මේකෙන් අපිට දැන් කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලෙත් අපිට සමහර අය පහර ගැහුවා නොයෙකුත් විවේචන කළා අපි එදා තිබුණු මේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න යනවා ඒවට මුක්කු ගහන්න යනවායි කියලා. දැන් අපි අද ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව කරුණු සඳහන් කළ විට ඒ චෝදනාව අපිට ඇතැම් අය එල්ල කරන්න පුළුවන්. නමුත් ඇත්තෙන්ම අපි ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද කවුද කියන ප්‍රශ්නේ නෙවෙයි අපි ප්‍රතිපත්තියක් විදිහට තීරණය කළා තිබෙන්නේ ලෝකයේ බොහෝ මෙවැනි ආර්ථික අර්බුද ඇති වුණු අවස්ථාවල් වල මෙවැනි ප්‍රශ්න ඇති වුණු අවස්ථාවල් වල සර්වපාක්ෂික ආණ්ඩු හදලා තියෙනවා ඒ හදපු ආණ්ඩු වලට අන්තර්කාලීන වශයෙන් නියමයක් ඇති කරගෙන තිබෙනවා මේ විදියයි කළ යුත්තේ ඊට පස්සේ මැතිවරණයකට යා යුතුයි කියලා. ඉතින් ඒ තත්ත්වයෙන් සැලකිල්ලට ගත් විට අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඊයේ අපි ඡන්දේ පාවිච්චි නොකළ හිටියෙත් ආණ්ඩුව මුලින් කියපු දේවල් නොවේයි මේ වන විට සිදුවෙන්නේ කියන කාරණාව තුළ විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තවමත් හරිහැටි ප්‍රකාශයක් රජයෙන් නැති කළා නැති නිසා ඒ වගේම අපි අදත් ගිහිල්ලා සාකච්ඡා කරන්නේ කිසිම දේශපාලන මිත්‍රත්වයක් හෝ එහෙම නැත්නම් ආණ්ඩුවට පන්දම් අල්ලන්න එහෙම නැත්නම් මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න කියන අදහසින් නෙවෙයි අපි මේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනා වගේම අපිට අපේ හිතවත් මිත්‍ර ආර්ථික විශේෂඥයින් ප්‍රධාන වශයෙන්ම අපි සමග සාකච්ඡා කරලා එයත් පැහැදිලි කරලා තිබෙනවා අපිට මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතුමයි නැත්නම් දවසින් දවස මේ රට එන්න එන්න අසීරුවට පත් වෙනවයි කියන කාරණාව. ඉතින් ඒ නිසා අද අපි වර්තමාන ජනාධිපතිතුමාට මේ යෝජනා ඉදිරිපත් කරනවා මේ යෝජනා සාකච්ඡා කරනවා මේ යෝජනා සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රතිචාරය කුමක්ද කියන එකත් අපි ඒ අනුව අපිට දැනගන්න පුළුවන්. ඉන් පසුව තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට
අපේ වැඩපිළිවෙල අදින් පසු අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා ආණ්ඩුවට සම්බන්ධ වෙලා පක්ෂයේ අනුමැතියක් නැතුව එක එක්කෙනා ගිහිල්ලා ආණ්ඩුවට සම්බන්ධ වුණයි කියලා ඒ ගැන අපේ කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒ මොකද මේ පෞගිය කාල සීමාව ගත් විට දැන් 2015 ගත්තාම මහා බලවත් ආණ්ඩුවක් තිබුණේ, රජෙකුගේ බලතල තියෙන 18 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුවක් තිබුණේ. නමුත් 2015 මම පොදු අපේක්ෂක වශයෙන් ඇවිල්ලා තරඟ කළා. ඒ මුළු රාජපක්ෂ මහතුරුන්ගේ පවුලම ගෙදර ගියා එදා ඒ සිද්ධිය. ඊළඟට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කවුරුවත් හිතුවේ නැහැ මේ මැතිවරණ කොට්ටයස් සාසකත් දිනාගන්න බැරි කෙනා මේ විදිහට ජනාධිපතිවරයෙක් වෙයිද කියලා. නමුත් විවස්ථාවෙන් එතුමා රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. මැතිවරණ කොට්ටාසිවක්වත් පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දියන්නේ නැතුව. ඒ වගේම තමයි 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට රටින් පැනල යන්න සිද්ධ වුණා. අනිත් පැත්තෙන් ගත්තාම 68 ලක්ෂයක් ඡන්ද ලබාගත්ත පසුගිය පාර්ලිමේන්තු මැතිවරණේ පාර්ලිමේන්තුවේ ආසන 142ක් තිබෙන පොදුජන පක්ෂයේ පොහොට්ටුව පක්ෂයේ අගමැති ඇමතිවරු ඇතුළු සියලු දෙනාට තනතුරු වලින් ඉල්ලාස් වෙලා ගෙවල් වලට යන්න සිද්ධ වුණා. ඉතින් මේ දේශපාලන ලෝකයේ කියන එක මේ විදිහේ තමයි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපිට අපි බලන්නට ඕනේ කොහොමද රට වෙනුවෙන් අපේ දායකත්වය අපි දෙන්නේ කියලා. ඒ නිසා මේ ආණ්ඩු හැදෙන හැටි, පෙරලෙන හැටි, කඩාගෙන යන හැටි මේවා ගත්තොත් මහා ලොකු ඉතිහාසයක් මට කියන්න පුළුවන්. මේ 1947 පස්සේ මම ඒවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලය ගත කරන්න ඒ විදිහට. ඉතින් මේ කාරණා ටික ඉතාම කෙටියෙන් ඔබට පැහැදිලි කළේ. ඒ අනුව අපි ඉතාම තදින් අදත් හෙටත් ඉදිරියටත් මේ පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදයෙන් ගොඩේම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් විනා වෙනත් කිසිදු විසඳුමක් නැතේ කියන එක දැඩි ස්ථාවරයේ සිටමින් ඒ සඳහා අපි සටන් කරනවා, ඒ සඳහා අපි කටයුතු කරනවා, ඒ සඳහා අපි ක්‍රියා කරනවා. ඔබට ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.